Sri Lankan diver Tavat Alut Gamanak Colombo Angulanata Noduru Muhutu Pedasatai Ada Api Gaman Karanne කුමක්ද මුහුදේ ඉදිකල ගොඩනැගිල්ලක අවශේෂද නැත මේ 1985 දී සයිප්‍රස් රාජ්‍යයේ නිපද වූ සියරා නම් නෞකාවයි අපි මුහුද යට නෞකාව වටා කිමිදී යන විටම බ්ලූ ස්ට්‍රයිප්ස් නැපර්ස් මත්ස්‍ය පොකුරක් නැව වටා කල්මරමින් සිටියා. ශරීරයට විස වූත් ශ්‍රී ලංකන් ඩයිවර්ට නිතරම මුණ ගැහෙන දුරින් ඇසුරු කරන මිතුරාවෝ ලයින් මත්ස්‍යෙකු මුණ ගැසුණා. නිතර මුණ ගැහෙන නිසාම අපි ඔහුට මැංගෝ ලයන් නම ලබා දුන්නා. අප කණ්ඩායම නැව තුලින් සහ පිටතින් ඉදිරියට යද්දී පික්සි හෝ කියවල කැමරාව ඉදිරියේ අවධානය ඉල්ලන්නාක් මෙන් දැනුණා. හැබැයි පික්සි හෝ යුවල අවධානය ඉල්ලුවේ තවත් මිතුරෙකු අපට පින්වීමටයි. ඒ සිටින්නේ බ්ලක් බෙනී නම් මත්ස්‍යයයි. සෙන්ටිමීටරයකටත් වඩා අඩු ප්‍රමාණයකින් යුත් බ්ලෙනීස් පොකුර අපගේ අවධානය ක්ෂණිකව දිනා ගත්තා. ලයන් මාළුවන් විසුවත් ඊටත් වඩා විස සහිත මාළුවෙකි මේ ස්කෝපියන් මත්ස්‍යයා. වැලි මත සැඟවී සිටින ස්කෝපියන් මත්ස්‍යයා සමග අප කල් ගත කරන්නට උත්සාහ කරද්දී අපේ මිතුරු මැංගෝලයන් අපට බාධා කළා. ස්කෝපියන්ගෙන් මිදී නැවේ ඉදිරිපසට ඇදෙද්දී විවිධ මත්ස්‍යයන් රසක් සමගින් අතරින් පතර හරස් අතට පාට තුනක් පෙනෙන කොන්වික්ට් සර්ජන් මත්ස්‍යයන් සිටියා. නැව් බඳෙහි රැඳුණු කුරල් සහ මට්ටි මත්ස්‍ය ලෝකයේ නවාතැනට සුරක්ෂිත භාවය තව තවත් රැගෙනවා. පැන්තෝ ටර්පිඩෝ රේ පාකින් ලයිට් දමන්නාක්සේ ඇස් දල්වමින් කකුලුවන් ඩැහැගන්නට මාන බලමින් සිටියා. බැට් මත්ස්‍යයන් දෙදෙනෙක් නැවේ බඳවටේ කෙරකුණා. මත්ස්‍යයන් දෙදෙනෙක් එක් තරුණියකට ලංවෙන්නට උත්සාහ කරන අයුරුයි ඔබ මේ දකින්නේ. සුවිසල් විචිත්‍රවත් පැට් මාළුවාට තරුණියට ලංවීමට අනික් පිරිමි මාළුවා ඉඩ නොදෙයි. මේ පැට් මත්ස්‍යයන්ගේ ආලවන්ත සටන අතරතුර අපි නැවපුරා සැරිසැරුවා. දෙවියෙකුගේ නමක් වැනි වූ ෆියුලියුසියස් මත්ස්‍යයන් මැදින් ගොස් අප දැන් සිටින්නේ නැවේ ඉදිරිපසයි. සුකරද්දී නැවතත් ඔබ මුලින් දුටු බ්ලූ ස්ට්‍රයිප්ස් නැපර්ස් මත්ස්‍යයන් සමග අප නැවත මුසුණා.
ෆිලිස්තා කුරල් සත්වයා ළඟ සැරිසරන කුරල් බ්ලෙනි කුරල තුල සංගවන්නට මහත් උත්සාහයක් දරනවා. මේ තමයි ඔබ දකින ඔබ හැබෙහින් දකින මුහුද යට සැබෑ සුරංගන ලෝකය. ලෝකයේ අහිංසකම මාලිකු වන පෝකියුපයින් මත්ස්‍යයයි. මේ පෝකියුපයින් මත්ස්‍යයාගේ විශේෂත්වය නම් මිනිසුන් මෙන් නොව ජීවිත කාලයටම සිටින්නේ එකම එක් සහකරුවෙකි. නැංගුරම් දම්වැල දිගේ අපි සියරා නෞකාව රැසිසේ දැකබලා ගත්තා. සේලියස් දහස් ගණනක් මතට ටෝච් එළිය වැටුණු විට ඔවුන් ඇවිස්සෙන්නේ මී වදයකින් මී මැස්සන් ඇවිස්සුණු ලෙසිනි. මිනිසා නිසාම ලැබුණු මේ මත්ස්‍ය රාජධානියට මිනිසා විසින්ම මෙලෙස හානි කර තිබෙනවා. රාජධානයේ සුන්දරත්වය වින්ද ශ්‍රී ලංකන් ඩයිව අපි ඔබට ඒ සුන්දරත්වයේ රූ මතක රැගිනාවේ ඔබටත් ඔබේ මතකයන් අලුත් කරගෙන ජීවත්වීමටයි. දැකුම් කළු වර්ණයෙන් හෙබි ට්‍රිපල් ඩෑම් සෙල්ස් මත්ස්‍යයන් ඔබ 3D චිත්‍රපටිවල ඇති තරම් දැක ඇති.
නිසා අධිකරණ නියෝගයෙන් නැංගුරම් තමා 2009 වසරේ සිට 2012 දක්වා වසර තුනක් මුහුද මත රැඳුණු සියරා නැව මෙසේ අබලන්ව ගිලී ගිය අතර මීටර් 23ක් පතුලේ තිබුණත් කුඹගස තවමත් අපට ඉහළට දැක ගැනීමට හැකිව තිබෙන්නේ තව තවත් මත්ස්‍ය රාජධානියට නවමු ක්ෂේම භූමියක් එකතු කරමිනි.